Hi guys, welcome back to Insha's diary. ඉතින් අද අපි මේ ඉස්කෝලේ නිවාඩු නිසා පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක කොටස් 3කට 4කට වගේ එයි මං හිතන්නේ. ඉතින් මේ තමයි ඒකේ පළවෙනි වීඩියෝ එක. මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් මට subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් assignments වගේ ඒකුත් තිබ්බා. ඉතින් ඒ ටිකත් අරගෙන මම මේ ගමනට යනවා. මොකද මට ඒක 27 වෙනිදාට කලින් register post එක යවා ගන්න ඕනේ. ඒක නිසා ඉතින් ඒ වැඩ ඉවර කරලමයි මේ ගමන යන්න රැස්ති වුනේ. ඉතින් ඌපලතින කෙනෙක් නම් දන්නව ඇති මේ කොහෙද කියලා. ඇත්තටම මෙතන මාර ලස්සනයි. මේ බදුල්ල පස්සර බදුල්ල පාර තමයි මේ තියෙන්නේ. Then you think Mambadulata Ava Mandang Palavanitam Karandoni Lokomadeta Mai Matamagi assignment take a post Karandoni Kiti Mama Badula post of Pisakaria, a post Karanda Eat a passe atram apitika Badagini thing Ude Pandarmanisa Apihitua Helabojun Nikatean. ඉතින් අපි වාහනේ පාක් කරලා අපි ගියා හෙලබොජුන් එකට. ඉතින් මේ තමයි බදුල්ල හෙලබොජුන් එක. එතන අද නම් කට්ටිය ගොඩක් හිටියා. ඉතින් මම අපි පෑන්කේක් එක ගානේ ගත්තා. ඒත් එක්කම තාත්තා නම් කුරක්කන් කැඳ එකක් ගත්තා. මම ෆෘට් ජූස් එකක් ගත්තා. ඉතින් අපි ඒකත් කාලා අපි දැන් යන්නේ බණ්ඩාර වලට. ඉතින් බණ්ඩාර වල ඇවිල්ලා අපි ආවා අපේ අම්මගේ අයියා, ඒ කියන්නේ මගේ මාමාගේ වැඩපළට. ඒක ඇත්තටම කුෂන් වැඩපළක්. ඔයාලා බදුල්ල පස්සර බණ්ඩාර වල වගේ අවට කෙනෙක් නම් මල්ටි කුෂන් වර්ක්ස් එකකින් ඔයාලට වාහන කුෂන් කරගන්න ඒ වගේ වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඒ අපේ මාමගේ වැඩපොළේ ඉඳලා පිටිපස්ස තියෙන view එක තමයි මේ තියෙන හරිම ලස්සනයි. කිසිම සද්දයක් නැහැ. හරිම හිත කාම් වෙනවා. මට හරිම ආසයි මේ වගේ තැනක් දැකම. ඉතින් මම ඒක ඉක්මනට වීඩියෝ කරගත්තා. ඉතින් මේ තමයි මාමගේ වැඩපළ. ඉතින් මට හම් වුණා එතන ඉඳලා YouTube කරන පොඩි මාලිකෙනෙක්ව. එයා ඇත්තටම දක්ෂයි. එයා තමයි මේ වාහනේ හදලා තියෙන්නේ. මේක හිතාගන්න බැරි විදිහට හදලා තියෙන්නේ. ඉතින් හදාපු විදිහ ඒ වගේ දේවල් ටෙක්නිකල් සම්බන්ධ දේවල් මෙන්න මේ channel එකකින් එයා කරනවා. කවීන්ද්‍ර මාව කියන channel එකට ගිහිල්ලා බලන්න. ඒ වගේම subscribe කරන්න. එයාටත් support එකක් දෙන්න. මොකද එයා හරිම දක්ෂයි. ඉතින් එතනින් අපි ඊට පස්සේ ආය අපේ මමලා ගෙදරට තමයි යන්න ලැස්තුනේ. ඊට කලින් අපේ අම්මට ඕන වුණා. අපේ අම්මා ඉගෙන ගත්තේ බණ්ඩාරවල කුඩා කුසුම් බාලිකා විද්‍යාලේ. ඉතින් අපිටත් ඕනි වුණා බලන්න යන්න ඉස්කෝලේ. හැබැයි ඉස්කෝලට ගියාම තමයි දැනගත්තේ එතන පේපර් මාකින් කරනවා කියලා.
එතන අපේ අම්මිගේ ඉගෙනගත්ත ස්කෝලේ ඉඳලා බලද්දි පුදුම ලස්සනයි එතන view එක හරිම ලස්සනයි. ඉතින් මම ඒක දිහා බලාගෙන වීඩියෝ කර කර හිටියා. ඇත්තටම අපි වීඩියෝ එකකින් ගන්න ලස්සන නෑ අපේ S2කින් බලද්දි. ඇත්තටම S2කින් බලනකොට හරිම ලස්සනයි. ඉතින් මට එතන ලස්සන මලකුත් හම්බුණා. ඉතින් මම ඒකත් කලකව හිටියා. ඊට පස්සේ දැන් අපි ආය අපේ මමලගදට යන ලැස්ති වුණා. ඉතින් එතකොට එදා මං හිතන්නේ 21 වෙනිදා වෙන්න ඕනි. ඉතින් කාගිල්ස් බණ්ඩාරවල කාගිල්ස් එක ඕපන් කරන්න තිබ්බ ඊට පස්සේ දවසේ. ඉතින් එතනත් වැඩ ගොඩයි, ටිකක් බණ්ඩාරවල තවමත් පොඩක් බිසි වෙලා තිබ්බේ. ඇත්තටම ඒ බිල්ඩින් එක ගොඩාක් ලස්සනයි. අපි ඉතින් ඕපන් කරලා අපිත් යන්න තමයි හිටියේ. ඕපන් කරන දවසේම ඒ වුණාට අපිට යන්න බැරි වුණා. ඉතින් එහෙම තමයි මේ වීඩියෝ එක යන්නේ. ඉතින් ඔයාලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න, මගේ වීඩියෝ එක බැලුවට තැන්කියු. හැමදාම ඔයාලා මාත් එක්ක ඉඳී කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා දිගටම ඉන්න, යාළුවන්ටත් share කරන්න. තැන්කියු. අමතකුණානේ ඊළඟට මේකේ second part එක එනවා. අපි බණ්ඩාරවලින් ගමන නැවැත්තුවේ නැහැ. එතනින් එහාටත් තව පොඩි ගමනක් යනවා. කමෙන්ට් කරන්න බලන්න අපි කොහෙද යන්නේ කියලා. හරි, එහෙනම් thanks for watching.